අයිබවන් ලැබුවා වූ නව වසර ශ්‍රී ලංකා වාසී මෙම ලෝවාසී සියලුම දෙනාට වාසනාවන්ත සුබ නිදුක් නිරෝගී වසරක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා විශ්ව පන්සල නාලිකාව තුලින් අද දින මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ 2022 වර්ෂයේ ජනවාරි මාස 10 වෙනිදා සිට 2022 ජනවාරි මාස 16 වෙනිදා දක්වා සතියක ග්‍රහ ගෝචරය සම්බන්ධ ඔබව දැනුවත් කිරීමටයි මෙම ග්‍රහ ගෝචරය තුර මේෂ ලග්න හිමි ජන්මයින්ගේ රාහු ග්‍රහය උච්චව දෙවනි ස්ථානයේද චන්ද්‍රයා මිතුන රාශිගතව වික්‍රම ස්ථානගතවද කුජ සෝසේත්‍රව 8 වෙනි භාවයේ සහ කේතු උච්චව 8 වෙනි භාවයේද සිකුරු ග්‍රහය භාග්‍ය ස්ථානගතවද රවි ශනි සහ බුධ 10 වෙනි භාවයේද ගමන් කරන අතර ගුරු ග්‍රහය 11 වෙනි භාවයේ ගමන් කරනවා මෙම ග්‍රහ ගෝචරය අනුව මේෂ ලග්න හිමි ඔබට මෙම ග්‍රහ ගෝචරය තුල රාජ්‍යකාරක රවි ස්ථාන බලයෙන් 5 වෙනි භාවයේ විද්‍යා ස්ථානගතව ගමන් කිරීම ස්ථාන බලයෙන් බලවත් වන හේයින් යහපත් වන අතර එහි බුධ ආදිත්‍ය යෝගයේ පැවතීම සහ සෙනසුරු ග්‍රහය බලවත් සසමහා පුරුෂ යෝගයෙන් ගමන් කිරීම තුල මේෂ ලග්න හිමි ඔබට නව මූනුවරකින් ආත්ම ශක්තියෙන් යුක්තව කටයුතු කිරීමට හැකියාව ලැබෙන කාලයක් වන අතර භාග්‍යස්ථානාධිපති ගුරු ග්‍රහය අයස්ථානගතව ගමන් කිරීම ඉතා සුභවාදී පිහිටීමක් වෙනවා එබැවින් මෙතෙක් කල නොයෙක් පීඩාවලට ලක් වී නොයෙක් කරදර මැද්දේ ගත කරපු මේෂ ලග්න හිමියන්ට නව ප්‍රවණතාවයක් ඇති වෙන අතර රවි ග්‍රහය මකර රාශිගතව 2022 ජනවාරි 17 වෙනිදායින් පසු මකර රාශිගතව ගමන් කරන හේයින් රවි කෝණය අවසන් වන හේයින් මේෂ ලග්න හිමි ඔබට නව ව්‍යාපාර ආරම්භ කිරීමට අලුත් අරමුණු ඔස්සේ නව කටයුතු ආරම්භ කිරීමට මෙම ග්‍රහ ගෝචරයේ 14 වෙනිදායින් පසු යාපත් පීඨීමක් වෙනවා එබැවින් උපතින්ම ධෛර්ය සම්පන්නව කටයුතු කරන අභියෝග හමුවේ නොසලී කටයුතු කරන මේෂ ලග්න හිමි ඔබට මෙම 2022 ලැබුවා වූ නව වසරේ නව මුහුණුවරකින් කටයුතු කිරීමට නිවාස ඉදිකිරීම වැනි කටයුතු අලුත් ව්‍යාපාර ආරම්භ කිරීම වැනි කටයුතු වලට මෙම 2014 වෙනිදායින් පසු ඉදිරි කාලයේ යහපත් බව දන්වා සිටිමි වෘෂභ ලග්න හිමි ඔබගේ රාහු ග්‍රහය ලග්නගතව උච්චවද චන්ද්‍රයා දෙවැන්නේද කේතු 7 වෙනි භාවයේද ත්‍රිකුරු 8 වෙනි භාවයේද රවි බුධ ශනි 9 වෙනි භාවයේද ගුරු 10 වෙනි භාවයේද ගමන් කරන මෙම සතිය තුල 4 සහ 5 වෙනි භාවයේ අධිපති රවි සහ බුධ භාග්‍යස්ථානව ගත කිරීම අමාත්‍ය යෝගයේ වන හේයින් තමා අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට යම්කිසි නව මූනවරකින් කටයුතු කර ගැනීමට මෙම ග්‍රහ ගෝචරය වැදගත් වන අතර රවි ග්‍රහය 9 වෙනි භාවයේ සෙනසුරුගේ රාශිගත වීම තුල සූර්ය අෂ්ටමේ රාෂ්ටකයක් පවතිනෙයින් ඒ රවිගේ දෝෂ නිවාරණය කරගෙන නව කටයුතු වලට යොමු වීම යහපත් වන අතර ගුරු ග්‍රහය 8 අධිපතියා වෙමින් 10 වෙනි භාවයේ ගමන් කිරීම තුල සුබ ලග්න හිමි ඔබට රැකියා කරන ස්ථානවල ප්‍රධානීන් සමග යම් යම් ගැටුම් බාධා ආවර්තා ඇතිවීමේ ප්‍රවණතාවය පවතින හේයින් උසස් නිලධාරීන්ගේ සමග ගැටුම් ඇති නොකරගෙන කටයුතු කිරීම වඩාත් යෝග පිහිටීමක් වන අතර රාහු උච්චව ලග්නගත සිටීම තුළ වේගවත්ව කටයුතු කිරීමේ හැකියාව පවතින අතර ඉක්මන් තීන්දු තීරණ ගැනීමෙන් වැළකී කටයුතු කිරීම තුළින් වෘෂභ ලග්න හිමි ඔබට මෙම සතිය තුළ යම්කිසි ජීවිතයේ ප්‍රවණතාවයක් ඇති කරවා ගැනීමට හැකියාව ලැබෙනවා. එබැවින් බුද්ධිමත්ව කටයුතු කර යහපත සලසා ගන්න. මිතුන ලග්න හිමි ඔබගේ ලග්නාධිපති බුධ 8 වෙනි භාවයේ සෙනසුරු සහ රවි සමග සංයෝග වී සිටීම තරමක් හොඳ මදිය. රවි සහ සෙනසුරු බුධ සමග මාරක ස්ථානගතව සිටීම තුළින් යම් යම් බාධා අවහිරතා ඇතිවීම අනතුරු වලට මූණපෑම වැටීම් තැලීම් වලට ලක්වීම
වලට ඉඩ ඇති අතර සෙනසුරු ලග්න ඒරාෂ්ටකය අෂ්ටම ඒරාෂ්ටකය තවදුරටත් සක්‍රියව පවතින හේයින් ඒ වයින් වැලකී කටයුතු කිරීමට මිතුන ලග්න හිමි ඔබ කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වන අතර ගෘහ ජීවිතයේ ඇතිවන යම් යම් ආවේගශීලී ගති ලක්ෂණ ආවේගශීලී කටයුතු වලින් වැළකී බුද්ධිමත්ව සාජීවණයෙන් කටයුතු කිරීම වැදගත් වන අතර හත අධිපති ගුරුග්‍රහයා භාග්‍යස්ථානගතව සිටීම තුල පුණ්‍ය කටයුතු වලදීම මෙන් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතින අතර පහ අධිපති හතේ ගමන් කිරීම තුල විවාහ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ එම කටයුතු ස්ථිර වීමට මෙම කාලය වඩාත් යෝග්‍ය වන අතර රවි කෝණය අවසන් වී 2022 ජනවාරි මාස 14 වෙනිදායින් පසු එම කටයුතු වලට තීන්දුව තීරණ ගැනීම වඩාත් යෝග්‍ය වන පීටීමක් වන අතර ඉක්මන් තීරණ නොගෙන සී බුද්ධියෙන් මන අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් මෙම සතිය ඔබට බුද්ධිමත්ව කටයුතු කිරීමේ හැකියාව පවතී. කටක ලග්නයේ කටක ලග්න හිමි ඔබගේ චන්ද්‍රයා 12 වෙනි භාවයේ ගමන් කරන මෙම සතිය තුළ චන්ද්‍රයා 12 වෙනි ගමන් කිරීම එතරම්ම හොඳ නැත. ඔබගේ දෙවනි භාවයේ අධිපති 7 වෙනි භාවයේ ගමන් කරයි. රවි 7 වෙනි භාවයටද එතරම් සුභවාදී නැත. ගුරු ග්‍රහයාද 8 වෙනි භාවයේ ගමන් කිරීම අසුභවාදී වන අතර මුල් දින කීපය යෝගකාරක කුජ විද්‍යා ස්ථානයේ බලවත් ෘචක මහා පුරුෂ යෝගයෙන් ගමන් කිරීම යහපත් පිහිටීමක් වන අතර ඉන් පසු කුජ සිකුරු සමග යෝග වී 6 වෙනි භාවයට පැමිණේ. එබැවින් කටක ලග්න හිමි ඔබට එතරම්ම සුභවාදී සතියක් නොවන අතර ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කිරීම තුළ මෙම ඇතිවෙන ප්‍රඥාකාරී තත්වයන් निराකරණය කර ගැනීමට හැකියාව පවතින අතර කටක ලග්න හිමි ඔබගේ 7 වෙනි භාවයේ අධිපති සෙනසුරු ග්‍රහයා තවදුරටත් සසමහා පුරුෂ යෝගයෙන් 7 වෙනි භාවයේම ගමන් කිරීම තුළ ඔබගේ විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ගේ ප්‍රාර්ථනා ඉටු කර ගැනීමට හැකියාව ද පවතිනවා ඇත. එසේම සසමහා පුරුෂ යෝගය සහ සෙනසුරු දිග්බල පිහිටීම තුල සෙනසුරුගේ දිග්බල භාවයේ මත ඥානය බුද්ධිය යොදවා ඉවසීමෙන් මනා ශ්‍රී කල්පනාවෙන් තමාට වඩා පරිණත යහපත් මිනිසුන්ගේ උපදෙස් වලට අනුව කටයුතු කිරීමෙන් මෙම සතිය සාර්ථක කර ගැනීමට හැකියාව පවතින අතර යම් යම් විවාහ දෝෂ ඇතිවීමද පවතිනවා ඇත. එබැවින් ඒවා निराකරණය කරගෙන කටයුතු කිරීම වඩාත් වැදගත් වන අතර ජීවිතයේ නව ප්‍රබෝධයක් ඇති කර ගැනීමට බුද්ධිමත් කටයුතු කිරීම වඩාත් යෝග්‍ය පිහිටීමක් වෙයි. එබැවින් ඔබගේ සී බුද්ධිය යොදවා දුරදිග බලා කටයුතු කර යහපත සලසා ගන්න. සිංහ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ග්‍රහයා රවි වන අතර රවි රෝගාස්ථානගතව ගමන් කිරීම තුල රවි බුධ ශනි යන ත්‍රි සංයෝගය රෝගස්ථානයේ යෙදීම තුල සහ කුජ කේතු 4 වෙනි භාවයේ යෙදීම තුල සිංහ ලග්න හිමි ඔබට හෘදේ සම්බන්ධව රෝග ඇතිවීමේ ප්‍රවණතාවය පවතින අතර එවැනි සුළු හෝ හෘදේ සම්බන්ධව රෝග පීඩා ඇති සිංහ ලග්න ජන්මීන් ඒ ගැන යම් පොඩුවාවක් දැනගත් සැනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් යෝග්‍ය වන අතර කුජ කේතු සමග සංයෝග වී 4 වෙනි භාවයේ ගමන් කිරීම හොඳ මදිය. එදේම රාජ්‍යකාරක රවිද ශනි සමග සංයෝග වී රෝගස්ථානගතව සිටීමද හොඳ මදිය. ස්නායු සම්බන්ධව රෝග පීඩා නාර සම්බන්ධව රෝග පීඩා ඇතිවීම සිංහ ලග්න අයට බලපාන රෝග පීඩා වන අතර ඒවයින් වැළකී කටයුතු කිරීම වඩාත් වැදගත් වන අතර 7 වෙනි භාවයේ ගුරු ගමන් කිරීම තුළ සහජීවනයේ කටයුතු කිරීමට අනුන්හා සහජීවනයේ ව්‍යාපාර කටයුතු හවුල් ව්‍යාපාර කටයුතු කිරීමට සුබ පිහිටීමක්ද වෙයි. එබැවින් සිංහ ලග්න හිමි ඔබ උප්පත්ති ජම්ම කේන්ද්‍රයේ ඔබගේ ගුරු සහ 9 අධිපති ග්‍රහයා 11 අධිපති ග්‍රහයා වැනි අයගේ බලවත් භාවයන් සලකා බලා මෙම 14 වෙනිදායින් පසු ඔබගේ ජීවිතයේ නව ප්‍රබෝධයක් ඇති කරවා ගැනීමට කටයුතු කිරීම නව ව්‍යාපාරවලට මූලිකත්වයේ දැරීම යහපත් වන අතර සිකුරු ග්‍රහයා 5 වෙනි භාවයේ
ගමන් කිරීම තුළ වාසනාවන්ත දරුවන් ලැබීමට රූප සම්පත්තියෙන් යුක්ත දූ දරුවන් ලැබීමේ වාග්යද ඒ දරුවන් අපේක්ෂිත මව්පියන්ට ලැබෙන කාලයක් වන අතර සිතුම් පැතුම් ඉටු කරවා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කර ග්‍රහ පීඩා පවතිනවා නම් ජම්ම කේන්ද්‍රයේ සෙනසුරු ඒ රාෂ්ට්‍රක රාහු ඒ රාෂ්ට්‍රක වැනි දෝෂ පවතිනවා නම් ඒවා निराකරණය කරගෙන කටයුතු කිරීම තුලින් ඔබට මෙම 2022 වර්ෂය යහපත් කර ගැනීමට වාසනාව ඇත කන්‍යා ලග්නය කන්‍යා ලග්නයේ මේ ඔබගේ විද්‍යා ස්ථානයේ රවි සහ ප්‍රඥාවන්ත බුද සංයෝග වී බුද ආදිත්‍ය යෝගයෙන් පැවතීම ඉතා යහපත් පිහිටීමක් වන අතර අධ්‍යාපනය ලබන්නා වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද එසේම විදේශ අධ්‍යාපනය බලාපොරොත්තුෙන් කටයුතු කරන්නා වූ දූ දරුවන්ටද මෙම කාලයේ ඉතා යහපත් වන අතර එවැනි පාඨමාලාවන් වලට ඒ විදේශ පාඨමාලාවන් වලට ඇරුම් ලැබෙන කාලයක් දවන අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවක් ලබා ගැනීමටද හැකි කාලයක් වන අතර හොඳ ධෛර්ය සම්පන්නව කටයුතු කර විදේශ අධ්‍යාපනය වලට යොමු වී ජීවිතේ සාක්ෂාත් කර ගැනීමට මෙම කාලය වඩා යහපත් වන අතර උපතින්ම බුද්ධිමත් කන්‍යා ලග්න හිමි ඔබගේ කුජ වික්‍රමස්ථානගතව ගමන් කිරීමද සාර්ථකත්වයට හේතු වන අතර ගුරු හයවෙනි භාවයේ ගමන් කිරීම තුළ මෙම සතිය තුළ රෝග පීඩා ශරීර අභ්‍යන්තර රෝග පීඩා මතුවීමේ ප්‍රවණතාවයක් ඇති වෙන බැවින් ඒ වාද ගැන සැලකිලිමත් වී අනවශ්‍ය කටයුතු වලින් මිදී බුද්ධිමත්ව කටයුතු කර මෙම 2022 වර්ෂය සාර්ථකව ගත කිරීමට කටයුතු කරන්න කන්‍යා ලග්න හිමි ඔබගේ උපතේදී චන්ද්‍රයා හිටි ස්ථාන බලා චන්ද්‍රයා මිතුනේ හෝ මකර රාශිගතව සිටියේ නම් ඒ වාට ප්‍රතික්‍රම කර ගැනීමද වඩාත් යෝග්‍ය වන අතර ඒ අනිෂ්ට දෝෂ සෙනසුරු අෂ්ටම ඒ රාෂ්ටක ජම් ඒ රාෂ්ටක ඉවත් කරගෙන කටයුතු කිරීමට හැකියාව කන්‍යා ලග්න හිමි ඔබට ලැබෙන අතර ඔබගේ මේ බුද ආදිත්‍ය යෝගය ඔබට මෙම සතිය තුළ යහපතක් සිතක් සලසා ගැනීමට වාග්ය ඇති කරන පීඨයක් වෙන අතර සිතුම් පැතුම් ඉටි කරා ගැනීමට මෙම සතිය ඔබට යහපත් වෙයි තුලා ලග්නය තුලා ලග්න හිමි ඔබගේ බුද ආදිත්‍ය යෝගය හතරවෙනි භාවය එවත් සුඛස්ථානයේ යෙදීම තුල සෙනසුරු ග්‍රහයාද එම ස්ථානයේම දිග්බලව සෙනසුරු ග්‍රහයාද එම ස්ථානයේම සසමහා පුරුෂ යෝගයෙන් ගමන් කිරීම තුල මේ රවි බුද සනි සංයෝගය ඔබට යහපත් වන අතර ලග්නාධිපති සිකුරු වික්‍රමස්ථානගත සිටීමද සුභවාදී පිහිටීමක් වන අතර ගුරු ඔබගේ ප්‍රධාන බාධක ග්‍රහයා වන නමුත් විද්‍යා ස්ථානයේ ගමන් කිරීම තුල ඔබටද තුලා ලග්න හිමි අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලී සිටින දුවා දරුවන්ටද තම අපේක්ෂා ඉටු කරවා ගැනීමට යහපත් කාලයක් වන අතර තවදුරටත් රාහු ග්‍රහයා අටවෙනි භාවයේ ගමන් කිරීම තුල රාහුගෙන් යෙදෙනා වූ යම් යම් බාධා අවිරතා ඇතිවීම සහිත වන අතර මම්මුලා වීම සහ රැවටීම් වලට ලක්වීමට ඉඩ ඇති සතියක්ද වන හේයින් අපරීක්ෂාකාරීව කරන ගනුදෙනු කටයුතු වලින් මුදල් හදල් භාවිතා කරන්න කරන කටයුතු වෙළඳාම් වලින් සහ වාහන වෙළඳාම් වැනි මුදල් ඉඩකඩම් වෙළඳාම් වැනි කටයුතු වලදී මුදල් වැඩි වශයෙන් ලැබෙන අවස්ථාවලදී ඒවා වංචනික පුද්ගලයින්ට හසු වීමේ ප්‍රවණතාවය ඇති බැවින් ඒවා निराකරණය කරවා ගැනීමට බුද්ධිමත්ව ඒ කටයුතු කරවා ගැනීම තුල තුලා ලග්න හිමියන්ට මෙම සතිය ඉතා වාසනාවන්ත වෙයි උච්චික ලග්න හිමි ඔබගේ කුජ තවදුරටත් ලග්නගතව ෘචක මහා පුරුෂ යෝගයෙන් යෙදීම තුල මුල් දින කීපය යහපත් වන අතර සිකුරු ධනස්ථානගතව ගමන් කිරීමද උච්චික ලග්න හිමි ඔබට සුබදායක පිහිටීමක් වන අතර ගුරු උපතේදී සිටි ස්ථානයේ බලා කටයුතු කිරීමද වැදගත් වන අතර දැනට ගෝචර ගමනින් ගුරු හතරවෙනි භාවයේ ගමන් කිරීතුර ගේදොර සම්බන්ධව යම් යම් සුභවාදී ආකල්ප සුභවාදී පසුබිම් ගොඩනගෙන කාලයක් වන අතර රාහු ගායා තවදුරටත් හත්වෙනි භාවයේ ගමන් කිරීම තුළ යම් යම් විවාහ සහකරු සහකාරී අතර ගස්ටන අමනාප වීම සිත් තැවුල් ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙන හේයින් ඒ ගැන අවබෝධාත්මක ඥාණයෙන් කටයුතු කිරීම වඩා යෝග්‍ය වන අතර ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කර මේ ෘචක මහා පුරුෂ යෝගයේ බලය උපයෝගී කරගෙන මේ ලැබුවා වූ 2022 නව වර්ෂයේ නව මුහුණුවරකින් ඔබගේ කටයුතු කරගෙන යාමට මෙම
හැකියාව පවතින අතර චන්ද්‍රයා උපදේදී මිතුන ලග්නයේ හෝ මකර ලග්නයේ හිටි උච්චික ලග්න හිමියන්ට රෝග පීඩා බාධා ආවිරතා ඇති වෙන හේයින් ඒ වාගෙන සලකා බලා ඔබගේ ජම්ම කේන්ද්‍රය සහ චන්ද්‍ර කේන්ද්‍රය පරීක්ෂා කර බලා නිවැරදි තීන්දුව තීන්දුව අරගෙන එහෙම අපල උපද්දව තියෙනවා නම් ඒ සෙනසුරු දෝෂ නිවාරණ පූජා පවත්වා යහපත සලසා ගැනීමට උච්චික ලග්න හිමි ඔබට වාසනාව පවති එබැවින් උච්චික ලග්න හිමි ඔබගේ ඒ යහපතට දියුණුවට සුභවාදී වසරක් වන මෙම 2022 වර්ෂය තුල ඔබගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගැනීමට නව කටයුතු ආරම්භ කිරීමට මෙම 2022 ජනවාරි මාස 14 වෙනිදායින් පසු රවි කෝණේ අවසන් වන හේයින් ඔබගේ සුභවාදී කටයුතු වලට යොදා ගන්න කටයුතු කිරීම වඩාත් වැදගත් වෙයි. ධනු ලග්නය හිමි ඔබගේ යෝගකාරක ග්‍රහයා රවිය රවි ධනස්ථානගතව බුදු සාම ශනි සමග සංයෝග වී ගමන් කරන මෙම කාලය තුල 2022 ජනවාරි 16 දක්වා මේ කාලය ඔබට යාපත් වන අතර 2022 ජනවාරි 16 වෙනිදායින් පසු රවි ග්‍රහයා වික්‍රමස්ථානගත වී ගුරු සමග සංයෝග වේ ඔබගේ ලග්නාධිපති ගුරු තුන්වෙනි භාවයේ ගමන් කිරීම තරමක් හොඳ මදිය 3ට 6ට 8ට 12ට ගුරු ගෝචර ගමනින් ගමන් කිරීම රෝග පීඩාගෙන දෙන පිහිටීමක් වෙන අතර කතාව නිසා ප්‍රශ්න ඇති වෙන පිහිටීමක්ද වෙන එයින් ප්‍රඥාවන්තව ප්‍රඥා ගෝචරව අන්‍යයන් සමග කටයුතු කිරීම බුද්ධිමත්ව තැම්පත් නුවණින් කටයුතු කිරීම මෙම සතිය තුල ඔබට යහපත ගෙන දෙන පිහිටීමක් වන අතර උපදේදී චන්ද්‍රයා 2 හෝ 7 යන භාවයන් වල සිටීම හොඳ නැත. එවැනි අයට සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටක පවතින අතර තවදුරටත් ධනු ලග්න හිමි ඔබට සෙනසුරු ලග්න ඒරාෂ්ටකයක්ද පවතීම සහ ලග්නාධිපති ගුරු තුන්වෙනි භාවයේ ගමන් කිරීම තුළ බාධා අවිරතා මැද්දේ කටයුතු කිරීමට සිදුවන හේයින් උපතින්ම බුද්ධිමත් උසස් තීක්ෂණ ඥානයෙන් යුතු ධනු ලග්න හිමි ඔබ ආගම දහමට යොමු වී කටයුතු කිරීම තුල බ්‍රහස්පතින්දා දිනවල ගුරු හෝරාවෙන් බෝධි පූජා පැවැත්වීම තුල ඔබගේ යහපත් සිතුම් පැතුම් ඉටු කරවා ගැනීමට හැකියාව ඔබට පවතින හේයින් ධනු ලග්න හිමි ඔබට මෙම ලැබුවා වූ නව වසර සාර්ථක කරවා ගැනීමට ආගම දහමට අනුව ජීවිතයේ හැඩ ගස්වා ගැනීම වඩාත් යහපත් වේ. මකර ලග්න හිමි ඔබගේ අටාධිපති ග්‍රහයා වෙන්නේ රවිය. එම රවි ලග්නගතව ගමන් කිරීම තුල ඔබට තරමක් හොඳ මදි සතියක් වෙයි. බුදද ලග්නගතව ගමන් කරන අතර සෙනසුරු ගායා සසමා පුරුෂ යෝගයෙන් ලග්නයේ ගමන් කිරීම සුවදායී වන අතර රවිගේ සහ බුදගේ බලපෑම් මත යම් යම් බාධා අවිරතා ඇති වුණද හිස සම්බන්ධව රෝග පීඩා හිසේ උෂ්ණාධික සෙම් රෝග අනතුරු බාධා වලින් තුවාල සිදුවීම සහ ස්නායු රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් මෙම සතිය තුල ඔබට පවතින අතර රාහු පස්වෙනි භාවයේ ගමන් කිරීමද තරමක් හොඳමදි. හෘදයේ සම්බන්ධ රෝග පීඩා සහිත කාලයක් වන අතර උප්පත්ති ග්‍රහචාරය බලවත් නම් එම දෝෂ ඇති වෙන්නේ නැත. කුජ දැනට 11 භාවයේ වන අයස්ථානයේ ගමන් කිරීම යහපත් පිහිටීමක් වන අතර භූමි ලාභ ලැබීමටද මෙම සතිය ඔබට යහපත් වෙයි. යම් යම් පතල් ක්ෂේත්‍රවල වැනි කටයුතු වල යෙදී සිටින මකර ලග්න හිමියන් හිමි ඔබට වාසනාවන්ත භූමි සම්පත් ලැබීමේ වාසනාවද මෙම සතිය තුල පවතින අතර ගුරු ධනස්ථානගත ගමන් කිරීම තුල මිල මුදල් ලැබීම් සහිත සතියක්ද වේ. ඒවා ලැබුණා නියම ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම තුල මුදල් නිකුරුනේ වියදම් වීමේ අවදානම් තත්ත්වයක්ද පවතිනේ. මකර ලග්න හිමි ඔබ බුද්ධිමත්ව කටයුතු කර ඔබගේ පවතින සෙනසුරු ඒරාෂ්ටක අපල උපද්දව සඳහා සෙනසුරාදා දිනවල ඔබගේ නිවසේ බටහිර දිශාවේ කපුටන් වෙනුවෙන් කිරියාහාර පූජා කිරීම සෙනසුරාදා දිනවල උදේ 6-7 අතර බෝධීන් නසල සෙනසුරු පූජා පවත්වා වයෝවෘද්ධ අයට ආහාර පාන සංග්‍රහ කර මහවිෂ්ණු දෙවියන් වහන්සේට පින් අනුමෝදන් කිරීම ගණපති දෙවියන්ට පින් අනුමෝදන් කිරීම තුළ එම දෝෂ සමනය කරගැනීමේ හැකියාව ඔබට පවතී. උපතින්ම
धैर्य संपन्न उट्टान वीर्य अति मकर लग्न हिमियन मेम ग्रह गोचरे इति बेन्ना अशुभता दुर्कुरवागिन उभगे दिवनुट कटयुत करवागनीम तुल मकर लग्न हिमी उबट मेम सतिय यहापत्गनी मे भाग्य अति वे कुंभलग्ने कुंभलग्ने गुरुग्रहया तव दुरट लग्नगत गमन किरीम गुरु लग्नेट दिग्बल वेन पीहिती मक्वनातर सिकुरु अयस्थानगत गमन किरीम कुंभलग्न हिमी उबट मेम सतिय यहापत् सतिय अक्वनातर कुज रुचक महापुरुष योगें दहविनी भावे गमन किरीम तुल तव दुरट उभगे शुभवादी पीहिटीम जनितवन पीहिटीम अक्वनातर इवसीम बुद्धि वर्धने करगन कटयुत किरीम तुलिन यहापत् प्रतिफल लभागनीमट कुंभलग्नीम ओबट हेकियाव पवतिनातर उपतेदी चंद्रय दुलस्विनी भावे हो पश्चिनी भावे सिटी अयट हुद नत गुरु लग्ने दिग्बलो गमन करनेम बुद्धिमत्व संसुन मनसिं कटयुत कर मेम सतिय तुल ओबट एन अनिष्ट दोष समनय करगन इष्टार्थ सिद्धि अभिवृद्धि सलसागनीमट कुंभलग्नीम अंट मेम ग्रह गोचरे वेदगत वेयि मीनलग्ने मीनलग्नीम ओबगे योगकारक ग्रहयावन कुज तव दुरट भाग्यस्थान गतो गमन किरीम यहापत्वनात्र सिकुरुदाये गमन किरीमद शुभवादी पीठी मक्वनात्र बुध आदित्य योगे एकलोस्य निभावे ये यदीम तुल उभगे दोष समनेवन पीठी मग्दवनात्र लौकिक दिवनुवट मेम सतिय ओबट वेदकत्वनात्र गुरुग्रहया लग्नाधिपति वेमि दुलस्विनी भागे गमन किरीम सार्थक तावेट बाधा अतिवेन पीठी मक्वेयि एबेविन मीनलग्न ओब मोक्षकारक ग्रहयावन गुरुग्रहया मोक्षस्थाने गमन किरी मे मे वासी लभागिन आगम धामट नम्रुव कटयुत किरीम उषस् पूज्यपक्षे उषस् स्वामीन्वांसेलाट अटपिरिकर पूजा किरीम वन कटयुत किरीम वडा त्योग्यवनातर ओबगे पवतिन महादशा अतुलदशा योगिनी दशा वेनि दशा परीक्षा कर बला एवागे अशुभतावयन तीनोनं एव अशुभतावयन समने करगिन शुभवादी ग्रहयंगे शुभवादी शक्तिन वर्धने करगिन मे ग्रह गोचरें प्रतिफल गनीम तुल मे दिदासी देखे लभुआ नववासर ओबट सार्थक करगनीमट मेम पीटीम वेदगत्वनातर उपतेदी शनसुरुग्रहया हतरवेनी भावे हो एकोलोस्वेनी भावे सिटियायट रोगपीडा बाधा अवैरता अतिवेनातर एवनी आय शनसुरु दोष निवारण पूजा पवत्ता यापत सलसा गन्न दिदास विसिदके जनवरी दहवेनी संदुदासिट दिदास विसिदके जनवरी दासवेनी दा दक्वा सतिये अतिवेन ग्रह गोचरे संबंध माँ ओबट वेन्वेन्वसेन ये राशि वल्ट बलपान ग्रहपीठीम गण विस्तरे अक्कलातर मेम विस्तरे मेम ग्रह गोचरे संबंध वनात्र उपदे उपगे उत्पत्ति ग्रहचारेदी ग्रह गोचरेदी ग्रहिंगे बल दुबलता वयं परीक्षा कर बल उत्पत्ति ग्रहचारे सह उत्पत्ति चंद्रकेंद्रे परीक्षा कर बल महादशा अतुलदशा योगिनी दशा योगिनी अतुदशा परीक्षा कर बलिम वडा तदगत्वनातर मेल अबुआ नववसरेदी उभगे दिवनु अपेक्षा करण सियलु दिनाटम तमंगे जम्म पत्र निशि आकार परीक्षा करवागिन विद्यात्मक भावकेंद्रे सकस ग्रहिंगे अंशक दशम गण उल्ट पवतिन ये ग्रह गोचरयांग निवरेदि वटहागिन ये ग्रहिंट यम यम पीडा अतिवी तीनों बलवत्कनीम उभगे पहाधिपतिया नमे अधिपतिया वेनि ग्रहीन बलवत्कनीम लग्नाधिपति ग्रहाय बलवत्कनीम वडा योग वनात्र मगिन उबट मे दिदास वर्षे दी अतिवेन यम यम बाधा अविरता मगहरवागनीम शील दिनाटम हेकिया पवती इबेविन उभगे दुआधर्वंगे अध्यापने लभन दुआधर्वंगे बुद्धिवर्धनेट कटयुत करवागनीम बुधग्रहया बलवत्कनीम वडा योग्यनात्र एसेम गुरुग्रहयाद बलवत्कनीम तुलिंग उषा बुद्ध तीक्षण ज्ञाने लभागनीमठ हेकिया पावतिन अध्यापने लभन दुआधर्वंगे राहु महादशा शनसुरु महादशा कुज महादशा वेनि दशा यतिवीं तुल ए केन्द्रवल्ट बलपान आकारेट अध्यापन कटयुत अतपसुवीं मुरंडुवीं सा अमतक वीम वेनि कटयुत वलट यमुवीम प्रवणतावे पवतिनातर इवनि दरुवंट कोपमन पाडम कियादुन्नद दारण शक्ति अडुवेन हेयिन पीडावट पत्तु वी अति ग्रहया गन निसि अवबोधयक् लबागिन
එම දුවගේ හෝ පුතාගේ දශාංශක කේන්ද්‍රයේ හල්දා ලග්න කේන්ද්‍රයේ 10 වෙනි භාවයේද දශාංශක කේන්ද්‍රයේ ග්‍රහ පීඨීම් සලකා බලා එම කටයුතු කිරීම තුලින් මේ යොමු වෙන ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රාථමික අවබෝධය සහ අතිරේක ශක්තියෙන් ලබා දී ඒ ක්ෂේත්‍ර වලට යොමු කිරීම තුලින් මෙම 2022 වර්ෂයේ ඔබගේ දුවට හෝ පුතාට අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතින අතර එසේ කිරීමේදී විශේෂයෙන්ම බුද ග්‍රහයා බලවත් කිරීම තුල බුද වෙනුවෙන් පවත්වන විශේෂ ග්‍රහ පූජා පවත්වා ගණදෙවි යන් වෙනුවෙන් විශේෂ පූජා පවත්වා බුද්ධි වර්ධන පූජා පැවැත්වීම වඩාත් යෝග්‍ය වන බවද දන්වා සිටිමි. එසේම ඒ සෙනසුරු අපල රාහු අපල තියෙන කාලවලදී ඇතිවෙන අකීකරුකම් සහ මුරණ්ඩු භාවයන් සමනය කර ගැනීමට ඒ රාහු ග්‍රහයා වෙනුවෙන් අවශ්‍ය පූජාවන් පවත්වා නාගර්ජනය වැනි යන්ත්‍ර දැමීම රාහු ග්‍රහයාට අවශ්‍ය පූජාවන් පැවැත්වීම බෝධි පූජා පැවැත්වීම යහපත් වන අතර සෙනසුරු ලග්නේ රාෂ්ටක අෂ්ටමේ රාෂ්ටක ජම්මේ රාෂ්ටක කණ්ඨක සනි දෝෂ වැනි දෝෂ තියෙනවා නම් ඒවා නිසි ආකාරයෙන් අවබෝධ කරගෙන ඒවාට ප්‍රතිකර්ම කර බෝධි පූජා පවත්වා මේ බුද්ධ ශක්තිය ප්‍රවර්ධනය කර ගැනීම තුළ එම දරුවන්ගේ යහපත් අපේක්ෂා ඉටු කරවා ගැනීමට හැකියාව ලැබෙන අතර රැකී රක්ෂාවල නියුතු මහත්ම මහත්මීන්ගේද ඒ 10 වෙනි භාවයට යම් යම් බාධා ආවර්තා එල්ල වේ නම් ඒවා ගැන අධ්‍යයනය කර ලග්න කේන්ද්‍රය සහ දශාංශක කේන්ද්‍රය සහ චන්ද්‍ර කේන්ද්‍රය සාදා ඒ දෝෂ ඉවත් කරවාගෙන කටයුතු කිරීම තුළින් ඒ රැකියාවේ ඇතිවෙන අනිෂ්ට දෝෂ සමනය කරගෙන දියුණුවට හේතු වෙන කටයුතු කරවා ගැනීමට හැකියාව පවතින අතර ගේ දොර සම්බන්ධව රාහු ග්‍රහයා 4 සිටීම කේතු ග්‍රහයා 7 සිටීම හෝ වෙනත් දෝෂ තියෙනවා නම් ඒ දෝෂ නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කර බලා ඒවාට නිසි පිළියම් කර අෂ්ට බහිරෝ පූජා පැවැත්වීම හෝ නිවසේ වාතු දෝෂ තියෙනවා නම් ඒ වාතු දෝෂ ඉවත් කරවාගෙන මේ නව වසරේදී නව මුහුණුවරකින් කටයුතු කිරීම තුළ ඔබගේ ජීවන තත්ත්වය උසස් කරවා ගැනීමට යහපත් පරිසරයක් ගොඩනගා ගැනීමට හැකියාව පවතින බවද දන්වා සිටිමි. එබැවින් මෙම ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයේ මනා ශක්තීන් උපයෝගී කරගෙන දුරදක්නා ඥානයෙන් කටයුතු කර ඉදිරියේදී එන බාධා අවහිරතා ඉවත් කරවාගෙන කටයුතු කිරීම තුළ ඔබට දියුණුවක් සිතක් අභිවෘද්ධියක් සලසා ගැනීමට මේ 2022 වර්ෂය හැකියාව ලැබෙන වාසනාවන්ත වසරක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.